හොළඹ චිත්‍රපටියක් ගෙනල්ලා අලුත් ලමයින්ට පෙන්නනවා වගේ ඒ ළමයි තමා අද කිවත්ේ මාශෝකහඳගම ප්‍රසන්න විතානගේ ලමයි වගේ අය අද කොළඹට එන්න පලවෙනි පාර පෙන්නවේ එතු මතමයි. එතුමා ගොන්සල්වේ සිංහලායතනේ පලවෙනි සභාපතිබරයා බවට පත්තෙන් අනාගතය මෙන්ද මෙහෙම එකක් එනවා? ඒකට සූදානන් කරන්න ටෙලිවිශන් කියන්නන්නේ මොනවාද කින්ද මන්ද කියලා ලොකු විද්වතුන් ගෙනල්ලා එක මංහිතන්නේ තරුණයෝ තරුණියෝ පණක්විතර හතලිය පණා නේවාසික පුපුුණවා. ලාංකයේ සිනමාව ඉදිරි දැක්ම කියන ප්‍රකාශනයක් හදාගෙන ඉන්පසුව අපිට ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවන් වලට ක්‍රමිකව යන්ඩ වෙන. මට අදහස් පටුචින්තන බැහැර කරලා විවෘත්ත මනසකින් මේ ලෝකය දෙස මේ කලාව දෙස වෙනස්ම විදිහකින් බලපු කතෝලික පූජක උත්තමයක් පිළිබඳවයි කතාාවහා කරන්නේ. ගරු නස්ට පොරතොට පියතුමන් පිළිබඳව අපි කාලයවෙන් කරන්නේ ඒට අයි අද දවසේ දී. එතුමා උන්වහන්සේ රටේ දේශීත්වය වෙනුවෙන් දේශය සිනමාව වෙනුවෙන් කරපු බොහෝ දේවල් තියෙනවා. ඊට එහාගිය තව ඔහෝ සමාජ කාරණා තියෙනවා උන්වහන්සේ විසින් ඉටු කරපු මුත් විශේෂයෙන්ම කතාභහ කරන්නේ අපි අද දවසේදී උන්වහන්සේ මේහි රටේ මේ දේශී කලාව විශේෂයම සිනමාව වෙනුවෙන් කරපු ඒ මෙහෙවර අගේ කිරීමක් සිදුවෙනවා ඒත් දින වකවාන උබට අපි. ප ෙ සහ අතරතුර අපි පැහදිි රිීමක් කරන්න මේ පිළිබඳ කතා ාහරන්න ුනල් කොස් මහත්මයයි විිත් රොහ මහත්මය අදබසේ සබඳධ කර ගත් අයගුවන් සුබූ දැස්සන ම මුලින්ම මේ සුලින් හත්මයක දැනගන්නට කැමතිීමේ උන්වහන්සේ මොනවගේද උන්වහන්සේගේ හමුුවීම් උන්වහන්සේගේ වචන උන්වහන්සේගේ දැක්ම ඔබට දැනන විදිහ මොන වගේ. මංක යන්නම් පපුරතුර ස්වාමිම ඉස්සල්ලම මටමුණ ගැෙන ැටි දස්නම සය හැත්ත අට හැත්තනම විතර අපේ ගමේ අපි තියනවා මේ සිනවා සම්බන්තනයක් එකන කෙටි චිත්‍රපටි හතර පහක් ගෙනල්ල ඒ සම්මන්ත්‍රනය තියනවා විධායි විධා දහස් දක්කනවා සිනමාව ගැන සම්බන්තනයක් එතුමා ඕසියස පටන්ගත්තු මුල්යුග කොළඹ චිත්‍රපටියක් ගෙනල්ලා අලුත් ළමයින්ට පෙන්න්න නවා වගේම ඒ ළමයි තමා අද කිවත්හ මාශෝකහඳකම ප්‍රසන්න විතානගේ ළමයි වගේ අය තමයි ඒක්කරේ එහෙම කරන ගමංයි ගංමල ඉන්න දරුවන්ටත් මෙ දෙයක් කරා. එහෙම්ම වෙලාවක තමයි මේ අපේ ගමට එන්නේ මම හලතින උන්න්නහන්සේ ගැන පත්තරලින් කියෝල තියෙන මට අවරුදු දහටක් දනමයක් ඉතර ඇති. ෆොක්සගෙන් මෑන් හෙකාවේ ඇවිල්ල ඇදදි මම කොටකලසමකුත් ඇඳගැන මම චිත්‍රපටි පෙන්න්නට ඕන හිද ඒ අපේ පාසලක පොල්ලතු ඉල්ලෙනවා මේ කරුවල වෙන්න දෙපති පොල්ලතු ඉල්ලන්න නඇත කරල වෙන්නන්නේ ඇන දවල්න පාද බන්දැක්ක කට්ටි ආව ඇතුළට ඇල්ලා හ අපි දහ බැලවා මේ ගණන්ගත්තිනෑ ගියා. ගිහිල්ල සම්න්ත්‍රය තිබුණ බොහො ොඳදට තිබුණන මාතක වචනකත් කතා කරන. ඊට පස්සේ ඔන්න මේ ඉවරවෙද එකුල්ල ගියා කෑම කණඩ බම අර කට්ටියත්තෙක් එකතු වෙලා අර පොල්ල තුරික අපහ ගලෝ ගල අන්තිමහරියේදී ඔන්න පාද යිස තමසේ මොද කරන්න කිය මංාදනේ බයයින කතාරන ඉල ගිය එදාතම පලනෙම දැක්කේ හැබැයි යනගමං පාදට කිය අප පල්දි හිටපු කින්ස්ලිපෙ රස්වාමිට ගිහි කියලා තිබුණා මේ කොල්ල කවදහරි ලොකු ගමනක් යනවා මේ කොල්ලටමං ආය කතා කරනවා කියලා. ම පලවෙනි ඒ වන් දන්න මේ බොහෝම මඇත නැතකදී ඉතින් අන්න ඒමයි එතුමට තිබුණා ඕන ම කෙනෙකක් ඔබ තුමාවෙන්ද මෙතනන්න ඕන ලමයක් වන්න පුලුවන් දැක්කොත් යාව දුර පේන ගතියක් ඒ කෙන කොහෙට දෙයන්න කියලා මට ඒක කවදාවත් මතක් කන අද කොළඹට එන්න පළවෙනි පාර පෙන්නුවේ එතු මතමයි ඇඒ හින්ද එතුම කැන්න මගේ තියෙනවා ලොකු භක්තිය ඔබ මාට කොමද මතකේ. ඒ මතකේ ඇත්තටම අනස්පොරතුරු පේතුමා සම්බන්ධවත් ඒකත් එක් දශනසය හැත්තාට වකවානෝට යනවා. ඉති මට ඇත්තටම අනස්පොරතුර පේතුමා කමුල් කළුතර කලමුල්ල මිසමේ මේ චිත්‍රපටි පල්ලියේ පෙන්න්නනවා.ඒ කැන්නේ සාමාන්‍යෙන් පල්ලිය ඇතුළේ මේ කැන්නේ පල්ලියට වාහිරව ඇතුළේ මේ චිත්‍රපටි පෙන්නන එක මට නිකං අමුතුයි මේ දිව පූජාව න තැනක් දෙපල්ලි මිට කලෙක් වෙලත් එක වෙලත් නෑ ඉතිං මේඒක අමුතු දෙයක් ඉතින් මමත් හරි ආසයි චිත්‍රපටි නරබන්න ඉතිං මට මේක හරිම මේ කැමති දෙයක් බවට පත්ව වන ති මට තොනු නැතරනම නස්පොරතර පේතුමා වගේ පූජවරයෙක්වෙන් දෙක තම හමුුවීම උ පහන්සේ ඇසුරු කරනකොට මේ සුලල් මහත්මයා මනාද ගත්තේ කැන්නේ ඔබගේ ජීවිතර ගත්ත දෙයක් ඇතිනේ වහන්සේගේ චරිතයෙන් මොනමගේ දේවල්ද ඔබ තුමාර ගත්තයඋන් වහන්සගේ චරිතයා පුරුතුොටිකති විච්ච ශේෂම ගතතිය තමයි උන්වහන්සක්කා අපිට ඕනම අභියෝග කරන්න පුළො මංසාාල ගැටුම් ඇැති කරගෙන තියන උන්හන්සේක එක යම්යම් දේවල්ලලට ගන තරහ වෙන දරමට හැබැයි ඉස්සල්ලම අපව් කතා කරන්න උන්න්නහස තමයි ඒක උන්වහන්සයකෙන් තමයි ඉගෙන ගත්තය අපි එකනේ දැන් සමහට අපේ උද්දච්චකං අපේ මෝඩකන් තමයි ඒක උන්හන්සේ තේරුම් අර්ගෙන නැවත කතා කරනවා කතා කරලා අයිසේ නො මෙනවා කියලා උන්නහන්සේගේ කොක්ටේල් එක හදලා දෙනවා ඉති එහෙම මේ පියතුමෙක් අනික හරි හරි විවෘතයි හරි අලුත් බම එක දැකමක් කියන්නම් ඔය අර මුලින්ම කියපු එක වගේම මම අප ඔන්න අපේ පල්ලින්න ස්වාමිට පනිඩයක්ක් කියරලා තිබුණ සම්බන්ත්‍රනයක් තියෙනවා දවස් හතරක එන්න කියලාගොහෙද පදනම්වා අයදන ජවිතයට එතකොට ඉද හිටල ඇවිල ති න නිසා පදනම්වා අයතනෙ දැකලවත් නැෑැ. මේක වස් තුනකද ගොහෙ හතරකරතය සම්බන්ත්‍රනය මේ හැත්ත නමේ විතර හැත නමට හරිටම කාල මතක නහැ. එතකොට ලංකායි ටෙලිවිසිශන් හැ. ඔන්න මොකක්ද සම්බන්ත්‍රණය. පනාගතය මෙන්න්න මෙහෙම එකක් එනවා ඒකට සූදානන් කරන්න ටෙලිවිශන් කියන්නේ මොනවාද කින්ද මන්ද කියලා ලොකු විද්වතුන් ගෙනල්ලා එක මංහිතන්නේ තරුණයෝ තරුණියෝ එක පනක්්‍යතර හතල පනා නේවාසික පු පුහුණවා එතකොට මේකේ මේ කතෝිග එන මේ වැඩිපුර හිටි බෞද්ධය බෞද්ධය එකොට ටෙලිවිශන් කියන එක කිසිගෙනෙ දන්න එතකට සුපයිට් එක ගැන කතාගරනවා කෙි චිත්‍ර පැටි ගැන කතා කරනවා මේ අලුත් මෙවලමක් එෙනවා ඒකට රට සූදානන් කරන්න ඕන ඉතින් අන්න එහෙම මේ එතුමාගේ තව අවුරුදු විසි පහට ිතර ඉස්සෙල්ලා වෙන්න මනවාද කියලා දකි දැකලා ඒකට සූදානන් කිරීමක් එතුමාගේ තිබුණා. මයිතන ඒ අපේ රටරත් නෑදැයි. එ දැක්මක් පෙර දැක් දැක්මක් අපිැරැකිනවේ පෙරවුන්න අයි සිටුවම්ඹ ගස් වල පල කවුරුත් ලබ නෙමු පල. අපෙන් පසුව එන අයටත් එම පල ැබෙන්න්නට සැලසුම් අපේ යුතුකම කියලා මංහිතන්නේ පල ටික තමයි මේ නලාගෙන යන්නේ පරම්පරාවලින් පරම්පරාවලට දැන් මේ පියතුමා මේ තරං කලාවට කැමත්තක් දක්වන්නේ ඇයි කියලා හිතෙන්න්න ද ඇයි හිතිලා නැද්ද මොන අවස්ථාවක දේවකත් කියන්නේ. අපි හෙම මේ පූජක පියතුමෙක් අපි දැකලා නැහැ අපි ඇත්තට මේ කියන්නේ. ජෑගොඩි පියතුමා හැරුණහම නමුත් මේ පොරොතුට පියතුමා හරි ගැමදී කලාවට. කලාවත්ක් අමුතු බද්ධවීමක් තිබුණ. ඒම වෙන්න ඇත්තේ යැයි. ඕකඩ විශේෂප්්‍යත් තිබුණද උන්වාන්සේක කහල කවදර කියල තිබුණද. ඕ එ මේමයි දැන් දනංජය දැන් අපි කතෝලික පූජකයකිව්වාම සාමාන්‍ය ති කලාවත් එක්ක සම්බන්ධ වෙනවා අඩුයි කියලන්න හිතන්නේ. දැන් නස්පෝරතට පියතුමා, කතෝලික පූජකවරෙක් හැඩියට කතෝලික කියන වචනය පරිසමාප්ත අරත්තයෙන් කතෝලික කියන වචනය තේරම විශවීයක් පුද්ගල එක්කනේැන විශ්වය දැනුමක් හුදෙක් මේ කතෝලික ආගමටම සීමාවච්ච කෙනෙක් නෙමෙයි ඉතිං ඇතටම මේ කතෝලික සභභාවේ ඔය හැටේ හැටේ දර්ශකයේ විශාල වෙනසත් කතෝලික සභාව ඇති වෙනවා තමයි අර දෙවන වතිකාන මන්ත්‍රණ සභාව කියන එක. දැයික එක්දා සනසේ හැට දෙකේ ඉඳල් හට පහ දක්වා. ඒකේ එක ලේඛනයක් එනවා මාධ්‍ය පිළිබඳ. ඒ දෙවන වතිකානු මන්ත්‍රණ සභාව ලේඛන දාසයක් තියෙනවා. එක ලේකනයක් තමයි ජනමාධ්‍යය පිළිබඳ ලේඛනය. අන්නේ ඒ ජනමාධ්‍යය පිළිබඳ ලේඛනයෙන් තමයි කමුලු සමස්ථ කතෝලික සභාවවම පිළිගන්නේ. මේ ජනමාධ්‍යයට විශාල කාර්භාරයක් තියෙනවා මේ ක්‍රිස්තියානයේ වටිනාකම් ලෝකයට දෙන්න. හැබැයි ඇනස්පොරොතුරු පියතුමාගේ විශේෂත්වය තමයි එ දෙවන වතිකානුමන්තරණ සභාව එන්නටත් පෙර එතුමා එක්දසමසය පනස් හතේ ඒැන ජාතිකදවසත්හලේ පූජක ශිෂයෙක් හැටියට ඉන්නකොට එතුමා ගොන්සල්වේ සිංහල ආයතන පළවෙනි සභාපතිපරයාබවට පත්වෙන් මේ ජාකුමේ ගොන්සල්වෙේස් කියල කියන්නේ ලංකා කිතුුණු සාහිත්‍යයක් පෝෂණය කරපු, කිතුුණු නාට්්‍යයක් සංගීතයක් පෝෂණය කරපු පියතුමෙක් ලම්දේසියුගේ. ඉතින් මේ එතුමාගේ නමින් ගොන්සල්වේ සායතනය පිහිටවලා මේ කලාව මාධ්‍යය මේ සියල්ලම එතුමා ආරම්භ කරන්න එයන ස්පොරතුර පියතුමා ආරම්භ කරන්නේ ක් දස් නමසය පණහය වකවාන්. දෙවන වතිකානු මන්ත්‍රන සභාවට පෙර අපි දකින්නේ අන ස්පෝර්තට පියතුමා මරසලින් ජයකොඩි පියතුමා දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ පෙරගමන්කරුවෝ හැටියට මහිතන්නේ අන්න ඒ කලාලැදිකම තමයි ඒක මංහිතන්න එතුමාගේ පියාගුරුවරේක් එනිසා ඒ පියාගේ ගුරුගෘතියක්ත් එක්ක එතුමාට විවිධ සහිත්‍ය පොත් ඒවගේම භාෂාව පිළිබඳව ඉතාමයි ගැඹුරු කියවීමක් එතුමාට ලැබුණක්. මොකද එතුමා මාත්තෙක් ඔය තම පියාගේ ඒ පොත් පවා ගැන මට කියල තියෙනවා. පියාගුරුවරෙක් හැටියට කොහොමද අනස්පෝර්තර පියතුමාට මඟ පෙන්වුවේ කියන එක. ඉතින් මංහිතන්නේ ඔය කලාත්මක රසය ඇතිවෙන්නේ එහෙමයි. ඉතින් අර මම කියපු දෙවන වතිකානුමන්ත්‍රණ සභාවේ ජනසනිවේදනය ජනමාධ්‍ය පිළිබඳව ලේඛනේ, මේ චිත්‍රපටි මාධ්‍යය සම්බන්ධ. ඒ චිත්‍රපටි පාද්‍යය විශේෂයෙන්ම කතෝලික සභාව චිත්‍රපටි මාධ්‍යයට මුල්තැනක් දෙන්න ඕනා. මොකද මානවීය වටිනාකම් මේ චිත්‍රපටි මාධ්‍යය හරහා පෝෂණය වෙනවා. තොට අන්න ඒ අදහස තුළ තමයි අන්තර්ජාතික කතෝලික සිනමා පර්ෂදය ආරම්භතන. එකනේ නිල සභාවෙන් නිල කතෝලික සභාවෙන් නිලවශයෙන් පිළිගන්නවා මේ ජනමාධ්‍යය චිත්‍රපටි මාධ්‍යය, හැදිලිවම මිනිස් වටිනාකම් මිනිස් සුදාාරත්වය, යුක්තිය සාධාරණත්වය මේවා ජනමාධ්‍ය හර චිත්‍රපඩි මාධ්‍ය හර දෙන්න ඕන කියින්. ති යනස්පෝරතර පියතුමා තමයි ලංකාවේ රන්තර්ජාතික කතෝලික සිනමා පර්ෂදය, ජාතික සිනමා පර්ෂදය ලංකාවේ ආරම්භ කර. මංහිතැන්නේ අ විශ්වීය දැක්ම කතෝලික කියන විශ්වීිය දැක්ම එතුමාට පෝෂණය වෙනවා එතුමාගේ පියාගෙන් මවගින් ඒවගේම එතුමාගේ සංස්කෘතිය ඒවගේම ජාතික දෙවසත් කල් ඉති අපි හිතන් ෝ නර ජාතික දෙවසත් හල ඒ වෙනකොට හම්පිටිය ජාතික දෙවසත් හල සම්පූර්ණයෙන්ම පාලනය කළේ සුදු ජාතික ඇමරිකාවුු ජාතික පියෝර හැබැයි ඒ පියවරුන්ටත් ඒ පූජකවරන්ටත් ලොකු විශවිය දැක්මත් තිබුණ නැම්ම මේ සභාව වෙනස් වෙනවා එනිසා මේ මේ තරුණ පූජකවරුන්ට මේ මඟ පෙන්වීම දෙන්නඩෝනක් ඔවන්ට නිදහසේ සිතන්න චින්තනම විපලවයක් ඇතිවෙන්න. පූර්ණ නිදහසක් ඒ මේ පූජකවරු. විශේෂෙන්ම ජාතික දෙව සත්තලි හිටපුඒ සුදු ජාතික පූජකවරු අනස්පෝර්තට පියතුමා වැනියට ලබා දුන්න. ඒ නිදහසත් එක්කම තමයි අර චින්තන වෙනස ඇතිවෙන්න. ඉ ඔන්න ඔය කාරණහතමයි මූලික වෙන්නේ එතුමා කලාලැමි පුද්ගලයෙක් බවට පත්ව සයවගේ මහිතර දේශයත්වෙන් පිරි කතෝලික සභාවක් මුලිකර ගැනීමට ලොකු පුරෝගාමි මෙහවරක්ර එකට ඔය සියල දේවල් ඉටු කරනකොට මහිතන උන්බන්සිර සහැන අභියෝග කාල තියෙන් නති සහන ගැටලු තියෙන ඇැති. සහර්වෙලාට තනිව විදරාගන්නත් ඇති සමහරදවල් යෘත්තවකතා බා කරන්නත් ඇති. යම්කිසියක් මතයන් ෝ අලුත් වූ දේවල් හරි කුමන හෝ විදිියක දේවල් ස්ථාපිත කරනවන. එකට යම්යම් බලපෑ මෝන තර එන්නට ඇති. තැන් ඔය කියන්නනි විදදිහයට එහෙමදේවල් කියල තියෙනවද මොනාහරිදැන් ඔසියිසි හරි එම උන්හසේ සමප තීරටිතුරයතකොට ඔවගේ දෙවල් වලද යම් ැටලුකාරරි දේවල් උන්හන්සේගේ නොකී උපපු දේවල් නොදන්නාදේවල් මොනහරි මතකයන් තියනවද එකක් කියන්න ගොල රටටම ආස්ථාවක් හම්බූනා ත්‍රිස්තු චරිදයේ චිත්‍රපටිය. චිත්‍රපටියය ඇත්තර මේක කියන්න සුදුසුමගෙන මහචාරය සුනිල්ඇ රන්න මේ මහත්මයා එතු හපු දවසක කියයි චිත්‍රපටිය කරන්න ඉඩ නොදෙන තත්වයක් තයි තිබුණේ චෙකු මර්තු ම රඟ පා එතකොට පාද පූරුතොට නොවෙන්න නොයින්න ඒ චිත්‍රපටි සිද්ධ වෙන්න. ඒවගේ බොහෝ චිත්‍රපටි ටෙරිනාට්ටය එකැනේ මේ ඇත්තර පාදගති පිච්ච ලොකු මේ දෙයක් තමයි ඔය සන්ස කරනටේ ගැන්නේ . වාරණයට එතුමා එකඟ නෑ කැමතිනෑ. එකන එතුමා කැන්නේෙ මේවා ඉඩ දෙන්නඩ ඕන කියන එක. එකන කතෝලික සභාවක් හැටියටුුවත් එහෙම කරනවට එතුමා විරුද්ධයි. එක්තර අවස්ථාවක මට මතකයි මේ ඩාවිංසිිකූඩ් කියන ෆිල්ම් එක ලංකාවේ තහනම් කරන්න වන කියලා මතයක් කාවා. මතේ ආපුහාම ඒ සාකච්ඡාවට මමාත් සහභාග වුණ විජිදුත් හිටියදමට මතකනෑ. ඒ සාකච්ඡාවේදී පාද පොරතුර තමයි අනි පැත්තට හිට. සියලු දෙනා හිටියේ වැඩි දෙනක් හිටියේ තාහනම් කරන්න වන වගේ අදාසක. ඉතින් මෙන්න මේ වගේ අභියෝගනන් වාාදපොරතුට ඒවා මේ ඇ ඒවා ගැන කිසිම යාට බියක් නෑ. ඔය සමහර කියන ඔය එයා එකකාලයි පෝල් හායනි පෝල් පවුල් මධ්‍යස්ථානයන මාටීන් තිකිර කියලා පොඩි සින ශාලාාවක තමයි ය චිටට පටි පෙන්නුේ. එතකොට ඒවා එන අර්බුදවරද මට කියලා තියනවා ඒට සභාග ච්චාය සමාටයකට ඇතුල්ලෙන්ට පැරුවවා මේ දොර ලොක්කර ලගිහිල්ලා. ඉති යන ගෝලන්ට කියනවලු කඩන දොර. කඩ මො පාද කඩන්න හඩනවා මොනාහරකිරු ම කැඩුව එකන. එහෙම අ අභියෝග එයාගේ ජීවිතයේ බලාපපුරොත්සිිච්ච දෙයක්. ඒක ම හිතන්නේ අපිටඋනත්න හැබ ඒවන් නරකට නෙවෙයිනි. වඩා වැදගත්තයෙන්නේ යා එයාට දැක්මක් තියනවා ත්‍රස්තියානයේ දැක්ම තියනවා ඒක තුළ ඉඳගෙන තමයි ඒක් කරන්න. ඉති ඒක මම හිතන්නේ වර්තමානයේදී කාතුලත් බොහම අඩුවෙන් තියෙන ගුණාංගයක් ඒක කියන්න පුළුවන් ඒවගේ තව බොහෝ දේවල් තියෙනවා මේ අපි ස්සරහට කතා කරු මම අහලති නො මේ කතෝලික සිනමා පාසලක් පාර්ශ දෙයක් නිර්වාණය කිරීම සහ මේ එතකොට අරමේ ලෝ ප්‍රකට සිනමා කෘතිී ඔන්වහන්ේ ඉසල්ලම ගෙන්වන්නේ සහහි ඒ නිකම්ම ගෙන්වලක් පෙන්වීම විතරක් නෙමේ ඊට පස්සේ විද්වත් කතිකා ඇති කරලා ඒවවල තිබෙන යටිපෙල චිත්‍රපට තිබ යටිෙල තක්ෂේපනය මොනවක්ගේද කියලා සමාජගත කරන්න ලොකු ප්‍රයත්ඥයක් දඩුව ඇකිල ගන්න ඔයකතමයි මක පෝයේදහැම පෝයටම එකතිබන කොටුවේ හවැනි පවුලු මධ්‍යස්ථානය කියලා. ඒ චිත්‍රපටි ශාලාවක් තිබුණා පොඩි පුංචිලාව එක නමදරදිෙන මාටීන් ටිකිරි සින මාශාලාව කියලා පාද පූරදුටම. ඒක හැම පෝයේ දවසටම ලෝකෙ තියන ඉතා හොඳ චිත්‍රපටියක් ඒගැන්න තානාපතිකාරයාල්ලලට කතා කරලා එතකොට තියෙන්නම දැන්වගේ චිප්පේකනෙමේ නෙන්නේ ප්‍රීල්ස් නයන්නේ ද මේ ඒන්න වැඩ කරනය ලෞ්වා ගන්න ගැන හැම පෝටම පෙන්න්නනවා මංවන් එක චිත්‍රපටි බලන්න ඇල්ල තියෙනවා. මම දැකල තියෙනවා මො ප්‍රසන්න විතානගේ එතන ඉන්නවා ඒගේ ඒශිෂ් එකන තරුණය හටියට ගුඩා කෑමර නන් කියන්න පුුවන් ගොඩාර. එහම විශාල පිරිසට චිත්‍රපට බලනවවිතරන්න ට පසේ චිත්‍රපටිය ගැන කතා කරන්න. ත ඒවිත රක්න මේ අලුත් සිංහල චිත්‍රපටි පෙන්නන්ට ඉස්සෙල්ල එකන ප්‍රදර්ශනයට ඉස්සෙල්ලා මේ පෝයදවස මෙතන පෙන්න්න නමේ මේ අයට. පෙන්නලා ඒ චිත්‍රපටිය ගැන විචාරයක් කරන මට තාව මතකයි රෝජ සිල්ලා මහතයක් කෙරුවා තන ගිරව කියලා චිත්‍රපටිය පල් ඒක පෙන්නුයි ඒ ාලා පොඩි ශාලාවක පහක් සියයක්ක් විතර තමයි ළමයි තරුණය සේරමිෙන තරුණය ඔසුන් මිහිදු කුල්ල ඔගේ විශාල පිරිසක් මට දැ නම් මතක හැ. ඒ අයට එතන නිකං හරියට සිනමා පාසලක් වගේ තමයි සිනමාව ගැන අදහන සිනමාව විශවාස කරන අනාගත සිනමාකරුව වෙන විචාරකයෝ වෙන අය ඒ ඒක සමහර මට මතක ඒවා ඒවා ඒ සාකච්ඡාව මෙහිවන්නේ ාදනෙේ මතක ිල්රෝයි ධර්මරත්ම සාකච්ාම හෙෝ නව සංගී තඥ මිල්රෝයි ධර්මරත්නය වගේ කීප දෙනේ ඉති එහෙම විශාල අනනාගත දැක් මංගේ පාදපුරතුර දකිින් නහෙමයි අනාගතය දැකපු විශ්විය මිනිේ එතුමාගේ පාර තමයි අපි සාම සුද් කරගන යන්නේ සාමව එන්ඩුරුජයමාන්්ඩ මත්මයාගේ මාර්ගය මහිතනය සිනම පාසලක් කරි මක්කර හෙමක් විදධ ට ම මා. ඒ ඒ සිනමා පාටමාලාව අද අද දැ කියන්න මෝනා ලංකාව නාහා රූපවාහින පාටමාලාවක් පලවෙනි මංහිතන්නේ පටන්ගත්තය පාද පෝර්තොට මූලිකත්තයෙන් සියයිසේකි. ඒකෙන් බිහි වුණා විශාල පිරිසක්. එතකොට තවත් ද ඒ ප්‍රධ වෙච්ච සාකච්ඡාවකති ප්‍රවකට සිනමාකරුවෙන් මට කියපු කතාවක් සුදත් මහදවුල මහන එමත් මැට ගෞරවවැ ැටියට එය කියවා මෙතන හෝසි අයිසේ එකේ සිනමාපාටමාලාව සහ ඊට පැරලල්ව ආවා තරුණුසේවා සභවෙ තව සිනමා පාටමාලාව. එකක් නරකයි එකක් හොඳයි කියෙ එක නෙවෙයි මම කියන්නේ. හැබැයි සුනිල් බලන්න කිව්වා. හෝසි අයිසේ සිනමාපාටමාලාවෙන් තමයි සිනමාකරුව බිහිලා දයන්නේ. අතනින් බිහිුණේ කවුද කියලා හොල්ල බලන්න කියලා එක කියන එක සුන්සුනෑ සිනම න ලිස්් එකම කිව්වා මට. එකනෙ, නිර්මාණත්මක විිනිහෙක් බිහි කරන පාට මාලාවක්, නැතුව තාක්ෂණය උගන්නන පාටමමාලාවක් නෙවෙයි. අපේ අද රටෙත්තියෙන ප්‍රශ්නය තමයි නිර්මාණාත්මක විනිහෙක් බි වෙන පාටමාලාවල් නෙවෙයි කෙරෙන්නේ තාක්ෂණක පාටමාලාක්. හැබැයි අසුව දසකේද පූරුතුට පියතුමා එක කරනවා. ඒක ප්‍රතිඵලය තමයි ලංකාවේ ටෙලිවිශන් නාලිකාවල, ප්‍රධාන ධාරාව ටෙලිවිශන් නාලිකාවල්ල වැඩ කරන දැන් විශ්‍රාම ගිය. ආම්භ කරන්න ඕසිසි පාටමාලාය. එතුමා ඒ මගේයගෙන දුර දක්නනා නුවන තියන මාධ්‍ය සම්බන්ධව මෙහෙම තමුන්ට නෙමේ දෙන්න එහෙම කෙනෙක් මංහිතන්න බිහිවිලා තියනවා. පකාර වැඩ සටහන අපේ යා ම ආරම්භිදිි සඳහන් කරම ලෝකය සහ කලාව කියන දෙක දිහා වෙනස් විදිහකින් දකින්නට උත්සහ කරලා එය හරියටම ක්‍රියාත්මක කරපු ූජක උතුමෙක් කිය කිය කාරනාව අපිට රමක් ලබාගන්න සෝධර්ම සිටන අප විරමෙන් නතතුර අපි නැවතත් සබඳධ. විරාමෙන් පසෝබ නැවතත් උදායිර සහෘධය සමගෙනවී ඔබ සම්බන්දධ වී සිරින්නේ. අපි ර ර්නස්ට පෝර්ත්තට පියතුමා පිළිබඳවයි අපි කතාභාකරමින් සිටියේ. උන්වහන්සේගේ මුල් කාලය ඇතුල උන් වහන්සේ සිනමාවට කලාටරපු බෙහවර ඇතතුරටන් වහන්ේ ොනවගේ ද කියන කාරණාවන් පිළිබඳවයි අපි පලමු. විාට කලින් අපි කතාබාහ කරේ අපි දැන් අප කතාබහ කරමු මම මුලින්ම දැනකයා ගන්නට කැමති දැන්නමී සිනමා සම්මන්ත්‍රණයක් පැවැත්වීමේ අරමුණ කුමක් ද උදවහන්සේ මූලි කරගෙන. අපි මෙහෙමයි දැන් අ අනස්පෝර්තට පියතුමා ලාංකයේ සිනමාවට කරපු විශාල මෙහෙවරක් තියෙනවා. ඉතිං ඒක නැවත ඉස්මතු කරගන්නට අවශ්‍යයි. ඉතිං හුදෙක්න ස්පෝර්තට පියතුමා ගැනම. සැමරුමක් කිරීමම නෙමෙයි එතුමාට තිබුණු ඒ දැක්ම අපි කොහොමද යාවත් කාලීන කරගන්න ඉදිරියට ගෙන යන්නේ ඉති මේ පිළිබඳව අපි යනස්පොරතුර පියතුමා එ වැඩ කටයුතු කරපු එක කණ්ඩායම කැටියට අපි කරපු සාකච්ඡාවක තීරණයක් කාවා මේ වගේ සිනමා සම්මන්ත්‍රණයක් කිරීම වැදගත්ව වෙනවා ැ ඒ සිනමා සම්මන්ත්‍රණය අපි කරන්නේ දැන් අද ලංකාවේ සිනමා කර්මාන්තය. මහුණ දෙන විශාල ආර්ථික අභියෝග ඔක්හොමත් එක්ක මේක නන්වාලීමට වැඩපිළිවෙලක් කරන්නට ඕන කියනෙ. එනිසා තමයි ලාංකය සිනමාවේ ඉදිරි දැක්ම කියන තේමාව යටතේ. එක පැත්තකින් සිනමාව කලාත්මක රසවින්දනාත්මක නිර්මාණයක් හැටියට තියන කතිකාව ඉදිරියටගේඩ. අනි පැත්තෙන් ලාංකේ සිනමාව කර්මාන්තයක් හැටියට ඒකේ වානිජමය සංවර්ධනය ප්‍රවර්ධනය ගැන හිතන්න. ඉතින් අපි හිතුවා ැ මෙවැනි අවස්ථාවක විශේෂයෙන් මෙතුමාගේ උපන්දිනය නිමිති කොටගන්න. මේකැන්නේ ලබන මාසේ අවෝස්තු තිස්සෙක් වෙනිදා. මේ ලාංකයේ සිනමාව ඉදිරි දැක්ම පිළිබඳව ලංකාවෙ ඉන්න සිනමාකරුවන් එක තැනකට කැඳවලා. මේ ඒ වෙනුවෙන් මූලික සම්මන්ත්‍රණයක් පවත්වන්න. ඒක අවසාන අරමුණ බවට පත් වෙන්නේ. ලාංකය සිනමාවේ ඉ දැක්ම පිළිබඳ ඕනස්පෝර්තට ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. ඕනස්පෝර්තට ප්‍රකාශනය අපි ඉදිරිපත් කරන්න ඕන මේ සියලුම සිනමාකරුවන් එක්ක එකතු වෙලා. ඔකක්ද මේකට තියෙන වැඩපිළිවල. මේක නිර්මාණත්මක පැත්තෙන් වානිජය මේ පැත්තෙන් කොහොමදක නන්වාලන්න කියන කාරණය. තකොට ඒක ඇත්තටම චිත්‍රපටි කර්මාන්තයේ. ඒක චිත්‍රපටි නිර්මාණ කරනය ලංකා චිත්‍රපටි නිර්මාණ කරණයේ මම හිතන්නේ ඕනස්පෝර්තට ප්‍රකාශනය එක නිමිත්තක් බවට පත්වෙනවා. ඉදිරි ප්‍රඥාපතියක් බවට පත්වෙනවා. මේක සම්බන්ධෝ තියෙන වැඩපිළිවෙලක් හැටියට. ඉතිං ඒක සම්බන්ධව මංහිතන්නේ මූලික සැලස්මක් කදල තමයි මේ සිනමා සම්මන්ත්‍රණය අපි අරමුණු කරලා උත්සාහ කරන්න. ඉති මංහිතන්නේ සොනිල් කොස්ට මහත්මයා මේ පිළිබඳව චිත්‍රපටි ටෙලිනාටය නිර්මාණකරුවෙක් හැටියට. එතුමාට තියෙනවා මේකේ මේ පිළිබඳව විශ්වීය සැලස්මකු. මේ පොහොමද ලංකාවන් එතරට ගමන් කරන්න කිය. ොට අපිට වැදගත් පෙන්නේ අඒ සාකච්ඡාවට මූලික පදනමක් ඇති කරගන්න අගෝස්තු දිස්සෙක් පෙනනිදා මේ සම්මන්ත්‍රණය ආරම්භ කරන. ඔව ලාංකයේ මේ සිංහල සිනමාවට හද ගැස්මක් දැන් ඉතුර වෙලා තිබෙනවාද. එයට පන දෙන්නට හුස්ම පොදද දුන්න පියතුමාන් විදිහට ගර ඕනස්ට පෝරත්තුතට පියතුමන්ව හඳුන්වන්නට කැමති ඒ හුස්ම පොදයි අවශ්‍ය කාලයේදී ලබා නොදුන්නා නම් අද වන විට මේ සිනමාවර පණ ගැහිමින් හර්ගයට වතුර පොදක්වත් නැතුව ඉන්න කාලයක් බවට අද පත්වෙන්නට තිබුණ අභියෝග රැසක් තිබුණු කාල සීමාවක උන්වහන්සේ ඒ වෙනුවෙන් විශාල් සේවාාවක් සිදුකරා ඒ පිළිබඳ විමට ටිකවෙලාකට පෙරත් අපි කතාබහ කරා දැන් මේ මේකෙන් දැ මේ සම්මන්ත්‍රණයෙන් සුන් නිර්මාත්යා මේ සමාජ කත කරන්නට උත්සාහ කරන කාරනාව තුමා දකින්නන්නේ මොන දරද මේ කොයිතර රට ප්‍රබලවයිද පිළිගැනීම කොයිතරන් දුරට වේද අනාගතේ කොයිතරම් හොඳ කියවීමක් මේට ලැබැයි දකිනකාරණ පිළිබඳ අපි කතාභාකරොත්තේෙන් ඒක තිේන්දුුවවෙන්නේ කෞද්ද මේකට අපි ආරාධනා කරලා තියන්නේ මෙ තිස්සක්ක නිදාට ආරාධනා කරලා තියන්නේ කෞදද අපි සිනමාකරුවන්ට ආාධනා කර දයවා. අපි ඉළඟට සිනමාකරුවන් කියලා නිෂ්පාදකවරු අධ්‍යක්ෂකවරු තිරනාටක රචකයෝ ලංකාවෙන්න ප්‍රකටමාය වානිජ කලාත්මක එළඟට නලු නිලියෝ අනුශාංගික අන්ද එකඇන කලා අධ්‍යක්ෂකවරු සංස්කාරකවරු එහෙම අය ඒ සිනමා කර්මාන්තෙන් යැපෙන අය. ඊළඟට එයින් පරිබා අහිරව සිනමා ශාලාහිමියු. විදේශෝලින් ලංකාවට චිත්‍රපටි ගේෙන අය.ට විදේශ චිත්‍රපටි ලංකාවේ ලොකේෂන් හැටියට පවිච්චි කරලා විදේශ චිත්‍රපටි ඒ වගේ කරන අය. ඊළඟට ජනමාධ්‍ය වේදූ. ශිෂ්‍යෝ නිදහස් මතධාරියු. ඔය වගේ මේ ලංකාවේ ප්‍රකට ආරාධීතය එකසිය පනහක්විත අප මේ වේදිකාවට ගේනෝ මෙතට ගේනවා. ගෙනල්ලා අපි පොඩිකාලයක් ගන්නවා පපුරතට ස්වාමය මතක් කරන්න එතුමාගේ ගැන කතා කරන්න පුඩා කාලයක් අරගෙන අපි සිනමාව ගැන කතා කරන්න සිනමායි වර්තමාන කලාත්මක තත්ත්වය හා අපි ඊළඟට ආර්ථික මට්ටම ගැන කතා කරන්න ලංකාවේ ප්‍රබලම පුද්ගලයෝ දෙන්නකු ගේනො. එක්ක ක්ශේෂ ්‍යාපාරිකක් එකනෙක් සිනමාකරුයි. එහම ගෙනල්ලා. අවස අපි මේ කණ්ඩායන් හැටට එකතු වෙලා අපි කොහොමද එකතු වෙලා ගොඩ නැගෙන්නේ. මේකනතුව මේ අපේ අදහසක් නෙමේ එතනම් මතුව වෙන අදහස මෙතන එතකොට සිනමාව සිනමාව සියලු දෙනා. අපි ආරාධනා කරලා තියෙන විශේෂිතය සියලුම දෙනා ඉන්නව. ප්‍රශ්නයක් තියෙනවන්නම් එකතු වෙලා කතා කරන්න ඕන දැන් වෙලා මේක නිමිත්තවෙන් විෂ ප්‍රශ්නය තියෙන්නේ මේ එකතු වෙලා කතා කරන්න. මේ අරයට දෝසක් න ගෙන අරය අනිත්ත එෙක් නට දොසක් කියනවා එහෙම නෙමේ නිකං හිතන්ට සේලු දෙනා එක මේ සෙකට ආවු. පූර්තොටස්වාමිගේ නාමයෙන් මේ එන්නේ. එතකොට මේ ගුල්ලන් එකතු වෙලා සුහදක්වයක් ගොඩ නැගිලා ඉළඟට ප්‍රශ්න තේරුම් අරගෙන මේක සමන්ට ඉදාටම ලියවිල්ලි විරකාන්න බැරිවෙයි. මෙන්න මේක තමයි අපේ අරමුණ තියෙන්නේ. මෙන්න මේ ඒක රජයට රටට ලෝකෙට ඉදිරිපත් කරන්න අපි අපි නොහිතනේවැත දැන් සිනමවා ශාලා හිමියෝයින් හිදා ඒගොල්ලගේ ප්‍රශ්නී සිනවාකරුවයිෙන් හෙන්දා ඒකොල්ලඟගේ ප්‍රශ්නය. ඉති මෙන්න මේ ඉට පස්සේ විදේශවලින් චිත්‍රපටි ගෙන්න්නෙන අය. විදේශචිත්‍රපටය වැඩියෙන්ෙන්ෙනවද ඩුවෙන්ෙන මොකක් ඒගොල්ලඟගේ තත්වේ. තකොට මේ මේ සාමූහි කත්තය පාද පුරතට කෙරු ඒකනි පාද පුොරුතටගේ බැලුවොත්තේම එතුමා රසවින්දනය ගොඩනැගුණා සිනවා අධ්‍යාපනය ගොඩ නැගුව සිනමා කර්මාන්තයෙත් එක්ක ඒගුලන්ගේ ප්‍රශ්නලට ුණ එකතු වනාා ඉති මේ වගේ ඕරෝල් හැම දෙයක් ගැන උන්නාන් සේතුවා ති අපිටත් හිතුුණා උවහන්සේගෙන් දේවල් ලඟෙන් ඉඳලා හිගෙනගත්තු දරුවෝ හැටියට උන්වහන්සේ වෙන මේ වැඩේ කරන්න බම හිතන්නේ මේ වැඩ පිළිවල ඇතුළේ යම් අලුත් අදහසක් මතුයේ සිනමාව ප්‍රගමනයට සිනාව ය ැටලු තිබෙනවානම් ප්‍රශ් තිබෙනවානම් සමහට සම්බන්ත්‍රනින් පස්සේ විසදුම් ලැබේ කියන කාරනාවද විසදුම් අපිට හිතන්න බැහ. රටක ආර්ථික තත්වයක්ත් එක්කනේ විසුදුම්වෙන්නේ හැබැයි මෙහෙමන දැන් අපේ ප්‍රශ් සිනමාව හෝ ටෙලිවිශන් එක තින ප්‍රශ්නය රට ආර්ථික වශයෙන් පල් හැටගිල්ලන්න ඒ අපිව කො පිළිගන්නපෑ එතකොට අපිට තියෙන ප්‍රශ්නය තමයි ගුණාත්මක හෝ කර්මාන්තයට ඔබෙන විදියේ නිර්මාණයක් කරපුහම. ඒ නිර්මාණය නාලිකාවකට දීපු හාම ඒ නාලිකාවේඒ මිලට ගැනීම නැත්තං සිනමා මේ මනද චිත්‍රපටියකට කරන වියදම දරාගන්න බැරි තත්ත්වයක් පත්වෙලා තියෙනවා රටට ඒියදන් කරන ිල නැවත ආපවු ලබාගන්න බැරි තත්ත්යක් ඇල්ල තිනවා එතකොට අපිට හිතන්ඩ වෙනවා විකල්ප දේව ගැන ලොක නම කල්පදව ගන්න තනිතනයන හිතන්න ඕන පොද එකතු වෙලා. එහෙම යම් වැඩ පිළිලවල් අනාගතයේ ද හිතන්ඩවෙේ මේ සම්න්ත්‍රනයමඒ වගේ දෙවල් සාකච්ඡාාවයි. ඉතින් මේ ඉසල තේරුම් ගණ්ඩඕන. අපි අරයටයි මෙයාටයි දූෂාරෝපනය කර ඉන්නේ නැතුව මේ වෙනස කරන්න මේ වෙනස්කම කරන්න කොහොමද අපි එකනෙකා එකතු වෙලා දායිකත්වයට දෙන්නේ මොද ත් එහා වැට දැනක් නෑ වැටල න අපිම කණ්ඩයක් විද එකතු වෙලා ඒකට විසදුම අපිමෙවී යුතු නිසා තැන් ඔය කනිෙදර මේක දැන් මට දැනන විදියට මේ එකදවසකින් කරන්න පුලොන්කාරයක් නෙමෙයි වගේ මේක මොකක්ර හොඳ දල හොඳ සැලස්මක් තිබිය යුතුයි එක දවසගින් සමහට මේ සකච්චාව කරලා යම් ප්‍රශ්නකට ප්‍රශ්යයක් තියන වනන් ඒකර යම් නිගනයක් කවෙලා තන නතර ෙන්න්න පුළුවන්ක් නැති. මේකට දිගුවක් අවශය ැන මේ අනාගත සිනමාව වෙනුවෙන් ගමන් කරන සුභවාදී සිනමාවක් වෙනුවෙන් ගමන් කරන පාලමක් බවට පත්වේවිද. ඔබතුමා පපිබද සද්දක්ූුේ එඉනිසාම තමයි දනන්ජයේ අපි උත්හ කරන්න මේ ඕන ස්පෝර්තට පිය පදනමක් හදාගන්න. එතකොට දැගතුමාම සවර්ගස්ථ වෙලා වසර තුනක් පමණ වෙනවා. ගිය ජූනිමාසට. ඉතින් අපි උත්සාහ කලා පසෝගිය කාලේ. ඒ ස්ථාවරව යම් පදනමක් එතුමාගේ නමින් හදාගෙන ඉදිරියට ගමන් කරන්න ඉතිං මම හිතන්නේ දැන් කොහෙන් හරි අපි ආරම්භයක් ගන්න පැයි ඉතින්ඒ ආරම්භය තමයි මේ සිනමා සම්මන්ත්‍රණය එතකට ඒක අපිට මේ පුද්ගල කණ්ඩායමකට එකතු වෙලත් කරන්න බැහැන එෙමනං අපි මේ ශේත්‍රයේ ඉන්න සිනමාකර්මාන්තය ඉන්න සියලු දෙනාම එකතු කරගෙන තමයි අපිට ඒකට පියවර තබන්ඩ වෙන්නේ ඉතින් එතනදී යම් සාකච්ඡාවේ ඇතුළේ යෝජනා මාලාවක් එෙනවන්. තුොට ඒ යෝජනාමාලාව අපි කොහොමද ක්‍රියාකාරී සැලස්මකට දාන් අපට ඇක්ෂන් පලෑන් එක හදා ගණ්ඩ ඕන. තොට ඒ ඇක්ෂන් පලන්් එක හරි ක්‍රියාකාරී සැලැස්ම හරි අපිට ජාතිකව ඒක පත්වෙනහාන් ආණ්ඩුවකට හෝ තියෙන ආණ්ඩුවට හරි ඉදිරිපත් කරලා මොකද දැන් මේ ආර්ථිකාර්බුද්යෙන් ඇත්තටම අපිට ගොඩ එන්න තියෙන එකක්න මේ සිනමාකර්මාන්තය නග සිටුවම්. ඉතින් ඒනිසා මම හිතන්නේ සැලස්මක් හදාගෙන අර පෝර්තට පියතුමාගේ පදනම යටතේ යන ස්පෝර්තට ලාංකයේ සිනමාවී ඉදිරි දැක්ම කියන ප්‍රකාශනයක් හදාගෙන ඉන්පසුව අපිට ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවන් වලට ක්‍රමිකව යන්ඩ වෙනවා. ඊට පස්සෙක් කොහොමද මේ සැලස්ම අපි විවිධ පැතිවලින් සාර්ථක කරගන්න දැන් උදාහරයක් ගත්තොත් මිනිස්සු චිත්‍රපටි බලන්නේ නැහැනෙ ැෑ. ඇ තො මිනිස්සු චිත්‍රපඩි බලන්නේ නැත්තේ යි කියන එක අපිට සිනමා නිර්මාණකරුවන්ගේෙන් විතරක් හා ආල බැහැ තොට අනිවාරෙන් චිත්‍රපටියක් සිනමාශාලාවකට ගියාම ඒ සිනමාශාලා හිමියගෙන අහඩ ඕනා ඔහුවත් ඒ කතිකාවට ගන්න හොන්. ඒ පුද්ගලයාගෙනත් මොකක්ද හේතුව කියලා අපිට සොයන්නට වෙන. එනි සතමයි මේ සම්න්ත්‍රයට ඔවන් ෙදායකක්වත් ගන්න. තොකට දන් අපට පනි පැතිෙන් ප්‍රේක්ෂකයා. ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙනවද. අද නවීන නූතන ප්‍රේක්ෂකයා බලාපොත්තු වෙන්න ඇනේ. අපි පොඩිකාලේ චිත්‍රපටි බැලුවෝගේ ගැලරිය ඉඳලා මකුණොකාලා. එහෙමත් අපි චිත්‍රපටි බැලුවනි පොඩිකාන් අපේ තරුණ වයසේ. අපිට චිත්‍රපටියක් නරඹනව කියන්නේ ඉතින් දාඩිය දාගෙන ඒ වගේ කසිරු අත්දැකීමක් නමුත් අපි චිත්‍රපටි බලන්න ගියා මොකද වෙන මාධ්‍යයක් තිබිච නැති නිසා. හැබැයි චිත්‍රපටිය කියන්නේ සුවිශේෂ මාධ්‍යයක් ඒ අපි සූදානම් වෙලා අපි මේ චිත්‍රපටි ශාලාකට ගිහිල්ලා ටිකට් එකක් අරගෙන ඒ විශම්පූර්ණයම ඒක වෙන අපේ මන සහදාගන්නවන්න. දැන් ගෙදර චිත්‍රපටියක් බලනට වඩ චිත්‍රපටි ශලාෝක චිත්‍රපටයක් නර්මණ එක වෙනස්. අපි අලුත් අදහස්ගේන්න ඕන. මොනවදහෙමනම් එයාකන්ඩිෂන් කරපු මිනිතිටස්. අපේ ගම්මානවලට එන්ඩ ඕන. තොට මෙන්න මේ මිනිතිටස් එනවන. ඒ වගේ සිනමාශාලා. එකන පොඩි පොඩි සිනමාශාලා එනවන. අපිට හැකියාවක්තියෙන් ඕන්‍ය මේ පිළිබඳ වානජමය දැක්මක් ඇති ව්‍යාපාරික ප්‍රජාවට මෙන්න මේ සැල්ලස් ම ඉදිරි පත් කරන්න. තොට ඒ ව්‍යාපාරික ප්‍රජාවට පුළුවන්, අන්න ඒක ඉතාම මේ ග්‍රාමීය ප්‍රදේශවලට ගැෙනහිල්ලා. ඒ ග්‍රාමීය ප්‍රදේශවල ඉන්න තරුණ තරුණියන්ට මේ රසවින්දනය දෙන්න. මොකද බැත්තටම මේ මිනිස්සු පුදුම පීඩාවකින් ඉන්නේ. මිනිස්සුන්ට ඒ පීඩාව තුළ බිවේකීව හිතන්න මිනිස්සු බලන්නේ අර රූපෝහයනයේ තියෙන මූලිකෝම මේ ඉන්දියානුටෙලිනනාටේ ටිකණ. ඇැබැයි කලාත්මක සිනමාවක් අපිට ගමට ගෙනියන්න පුළුවන්නම්. ඒකට අවශ්‍ය පහසුකම දෙන්න පුළුවන්න. අන්න එතකොට මිනිස්සුන්ට රසවින්දනයක් දෙන්න පුළුවන්. සෞන්දර්යාත්මක මිනිසෙක්ක ගොඩ නගා ගන්නට පුළුවන්. ඉතින් මේ සිනමාකර්මාන්තය දියුණු කිරීමට කලාත්මකව නිර්මාණකරුවන් අවශ්‍ය වෙන වගේම වානිජ්‍යව ඒක ගැන හිතන්න පුළුවන් ව්‍යාපාරිකය තෝන වෙන. එනිසා තමයි අපි. මේ එක දේශනයක් මේ සම්බන්ත්‍රණය එක දේශනයක් අපි ඉදිරිපත් කරනවා. ලාංකය සිනමාවේ ඉදිරි දැක්ම අයටතේ. ඒ ලාංකයේ සිනමාවේ වානි්‍ය දිශානතිය ගැන. ොට ඒ වානිජ දිශානතිය පැත්ත. ඇත්තටම ව්‍යාපාරික ප්‍රජාවගෙන් තමයි ආරම්භ කරන්නට අපිට සිදුවන්නේ. මංහිතන්නේ මේ ඒ සැලැස්ම මේ සාකච්ඡාවකින් ආරම්භ කරලා. ක්ෂ ලන්් එකකට යන එක දර්ග කාලීනව අනුස්පෝර්තට පිය පදනමින් කරන්න ඕන කාරය ඇතරේ ඔබතුමා ඔය කාරණාවම තක්කරනට මතක්ුණේමේ. මේ පොරතුට පියතුමා මේ මහිතර මම නිවැරදිීකය රට පුරා ජංගම සිනමාශාලා ගෙන ගිය කාලයක් කාලයක් පුරාවටම එකන්නේ ගම්වලට මරංගයා අරංගල මිනිසුට පෙන්නු වචත්‍රපට හොඳ චිත්‍රපට මහිතනවා දැන්මේ. එතුමා දැකපුේ දැක්ම තමයි එතුමා වටාහිටපුූන් වහන්සේ වටාහිටපු මේඇය මේ කරගෙන යන්නේ. උන්වහන්සේ දැක්කා නාගත සිල්මාවක් හර අපි ආරම්බේදිිම සහන් කරාිුලල් මහත්මයයක් හොඳ දැක් තිබුණා පෙරතියා හැමදේීම දැනගැනීමේ ඥානයක් වඋන් වහන්සේට තිබුණා ඇතකොට ඒ හරහා උන්වහන්සේ බොහෝ දේවල් මේ කලාව වෙනුවෙන් කරා දේශීයක්ත්වය වෙනුවෙන් උන්වහන්සේ කරා සුන්දර නීතිකාරයෙක් මං හැමතිසම න්වහන්සේගේ න්වහන්සේ චටත පිබට කියවට ම දනිච ේවල් ම නිච දෙව නමුොත් උන්හසේ තමන්ගේ නීතිරාම ඇතුළේ උන්වහන්සේ මේ කලාවට කරපු දෙවල් තා විශාලය කියර මතක් කරන්නට ඕන අවසාහන වශයෙන් කාරයට ලොකු පිරිසකුත් ඇති ඔ ශක්තියක් වෙන පිරිසකුත් ඇති. තව කණ්ඩායි මේ සාමාජිකයන් ඉන්නවද කොහොමද ඒයගෙන් මේ සියරු දවල් සංවිධානයවෙන්න එම මතක් කිරිමක් කරන්නට පුළුවන්න්නම් වටන. අ අපි දෙන්නම එකතුලයක මට අමතකවෙන්න පුළුවන් දෙැන් අපේ දැනට. පොරුතොට පදනමක්තිය එහි අනුසාසකවරු හැටියට ඉන්නවා ර මහාචාරය ඇල්ල විපිරිස් පියතුමා. මහචාරය සුනිල් ආර්රත්න ආචරර්ය සෙනෙස් දිසානාක බන්ඩාර තව මතක් කරන්න ෙල් ගමනිි ප. සිරිල් ගාමි පියතුමා චරය සුනන්ද මහෙන්ද්‍ර ආචාරය සුනිල් ජේසිරිවර්දනඒ වගේ අය ඉන්නවා. හිට අමතරව පව ඉන්නවා ජයන්ත චන්ද්‍ර සිරන්නවා. ඒවගේ අය ඇරුණහම තව ඉන්නවා අපේ කමිටේ ඉනෝකාසත්්‍ය අංගන නුවන් ජුඩ් ලියනගේ ප්‍රියන්ත විජේසිංහ ඒගේ ත ක එන්නවා විශාල පිරිසක් අපේ අඇතට ඉගුල්න් තිලි නාහකොන් ගොඩක් මටනේ නන්ටික සේරම සමාවෙන්න්න ඕනයි නන්ටික මතක නැ. ඇද ඉගුලන් එකතුවෙල ඒ හැමෝට ලොකු මනාවක් තියෙනවා. මේ කාර්යෙක් හොඳින් කරගෙන යන්න ඉතින් අනිතක ඔ අනුසාසකවරුන්ට තව හාමුරුවගේ නම අපටේ කියන්න ැරු ැ මුක්න සිදධර්ත හමුදුරුව ස්වාමින් වහන්සේ ඇති හෙම විශහල පිරිසකින්නවා ඒකයි අන නං කියන්න ගිල්ල අමතකුණාන සමාවෙන්ට සියරු දෙෙන. ඉති ඒ සියලව දෙනාගේ හඬ තමයි අපි නියෝජනය කරේ හොදයි. ංන්ගේ සිනාව ඉදිරි දයක්ක් මේ සිනම සමන්ත්‍රනය ගරුවනස්ට පොරොතට පියතුමා මූලි කරගෙන මේ සියලු කාරයෙන් සිදවෙන්නේ අනාගත සිනමාවක් වෙනුවෙන් අනාගත සිනමාවේ දැක්ව වෙනුවෙන් කරන්නවමේ සුභවාදීදේ සාර්ථක වෙන්නේ කියලා හදවතිම ප්‍රර්ථනය එක් කරනවා. ඔබද දෙෙනට ගොඩක් ස්තුූතියි සබන්ධනාට මංගිතන සාර්ථක කතාභහක්ක පිගෙනන් ලැති ොමස්තූතියි හොඳ එනං උදායිරයේ සෞෘධයා තුළින් අපිැට. .